අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි හැමෝම කන්න කැමති මේ රසම රස පළතුරු ගැන තමයි. පළතුරු කියන්නේ අපිට සබාදාමෙන් දීලා තියෙන තෑග්ගක් කිව්වොත් හරියටම හරි. ඒ මොනවා වුණත් අපේ මිනිස්සුන්ගෙන් 90%කට වැඩි ප්‍රමාණයක් පළතුරු ආහාරයට ගන්න විදිය වැරදි කිව්වොත් එහෙම ඔයක පිළිගන්නවද? අන්න ඒ නිසා තමයි ඔයා කොච්චර පළතුරු ආහාරයට ගත්තත් ඔයාට නිම පෝෂණය ලබා ගන්න බැරි වෙන්නේ. අර දිරවීමේ ප්‍රශ්න, සමය ඇතිවන ආසාදන, හිසකෙස් වැටීම නැත්තම් පාට වෙනස් වීම කියන දේවල් ඔයා මේ පළතුරු ආහාරයට ගන්න එකෙන් වෙන්න පුළුවන් කියලා ඔයා දන්නවද? ඔයාත් පළතුරු හරි විදිහට ආහාරය ගන්නවා නම් ඒ වගේම වැළකෙන්න පුළුවන්. අපි බලමු මේ පළතුරු හරියට අපිට පෝෂණය ලැබෙන විදිහට ආහාරයට ගන්න කොහොමද කියලා. ඒ දේවල් ඔක්කොම දැනගන්න මේ වීඩියෝ එකත් එක්කම රැඳිලා ඉන්න. පළතුරු කියන්නේ අපි ගන්න ආහාර අතරින් වැඩිම පෝෂක පදාර්ථ අඩංගු වන දෙයක් කිව්වොත් ඔයා පිළිගන්නවද? ඔයා නොදන්නව නෙවෙයි. නමුත් ඔයා හරියටම දන්නේ නැහැ මොන වෙලාවටද මොන පළතුරුද කන්න ඕනේ කියන එක. ඔයාට හිතන වෙලාවට ඔයා හොඳයි කියලා හිතන පළතුරු කෑවොත් එහෙම ඒ වගේම විතරක් නෙවෙයි අනිත් ආහාර උනත් ඔයා කැමති කැමති වෙලාවට කෑවොත් එහෙම ඔයාට ඒකෙන් ලැබෙන පෝෂණයට වැඩිය වැඩි බලපෑමක් වෙනවා. ඔයාට ඒකෙන් වෙන අතුරු ආබාධ වගේ දේවල් ඇති වෙන තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි ගොඩක් දෙනෙක් මල්ටි විටමින්, කැල්සියම් වගේ පෝෂක පදාර්ථ අහිමි වෙන හින්දා එයාලා ඒක පිටතින් ලබා ගන්න පුරුදු වෙලා තියෙන්නේ. ටැබ්ලට් විදියට නැත්නම් සිරප් විදියට. හරි, අපි දැන් බලමු මොනවද ඒ වැරදි පුරුදු. ඒ වැරදි පුරුදු වලින් අපි වැළකෙන්නේ කොහොමද? අන්න ඒ ගැන තමයි අද වීඩියෝ එක. ඔයාගේ ප්‍රධාන ආහාරයකට පස්ව පළතුරු ගන්නවා නම් අන්න ඒක ප්‍රධාන වශයෙන් ඔයාට බලපන්න පුළුවන්. ඒක අපි අංක එක විදියට ගත්තොත් එහෙම ඔයා ඔයාගේ කෑම වේලකට පස්ව පළතුරු කෑවොත් එහෙම පළතුරු වලින් කලන්නේ ඔයාගේ ආහාරවල තියෙන ගුණාත්මකව අඩු කරනවා. මොකද ඒක ඩයිජෙස්ට් වෙන්න යන කාලේ අඩු කරන්න පුළුවන් මේ පළතුරු වල තියෙන එන්සයිමත් එක්ක. ඒකින්ද තමයි ප්‍රධාන ආහාර වේලකට පැය දෙකකට කලින් වගේත් ප්‍රධාන ආහාර වේලකට පසුව පැය දෙකකට වගේ පසුවත් ඔයා පළතුරු කනවා නම් හොඳයි කියලා විද්‍යාඥයින් කියන්නේ. අංක දෙක විදිහට අපිට ගන්න පුළුවන් පළතුරු අසුරා තිබෙන ආකාරය. ඒ කියන්නේ අපි මේ පළතුරු ස්ටෝ කරනකොට ඒක හරියට ස්ටෝ කරේ නැත්නම් අපිට ඒකෙන් සිදුවන බලපෑම් වැඩි. මොකද පළතුරු වල තියෙන මේ එන්සයිමත් එක්ක ඔයා පළතුරු සාමාන්‍යයෙන් කපලා කන කෙනෙක් නම් ඒ කපපු පළතුරක් කපලා විනාඩි 20ක් ඇතුළත ආහාරය ගන්නවා නම් තමයි හොඳයි කියලා සම්මතයක් තියෙන්නේ. එහෙම නැතුව අපි පළතුරු විනාඩි 20කින් පස්සේ වගේ ආහාරයට ගත්තොත් එහෙම වෙන්නේ ඒ පළතුරු වල තියෙන ඇසිඩික් බවයි ඇල්කලයින් කියන මේ ගුණාංගයයි හින්දා වාගේ ජීර්ණ පද්ධතියට හානිදායක ලෙස මේක බලපෑමක් ඇති කරන්න පුළුවන්. කාරණාංක 3 විදියට අපි ගමු ඔයා ගන්න පළතුරු මොන වගේද කියන එක. ඒක ඇත්තරම මෙතෙන්දී අපි බලන්නේ පළතුරු වල තියෙන ෆ්‍රෙෂ් බව. ඇත්තරම වෙළඳපොළට ඔයා ගියාට පස්සේ සුපර් මාකට් වල තියෙන ඕනතරම් පළතුරු ආඩ ගන්න. ඒ වුණාට මේ වගේ තියෙන ඇපල්, ග්‍රේප්ස්, බෙරි වගේ දේවල් ඔයා ගත්තට ඒවා නෙලා ගත්තට පස්සේ කොච්චර කාලයක් ඔයා හිතනවද මේක ෆ්‍රීස් කරලා හරි මොකක් හරි ස්ටෝරේජ් කරලා තියෙන විදිහට තියලා තියෙනවද කියලා. ඔයා මේ පළතුරු ආහාරයට ගන්නකොට ඔයා ඒ මං කියපු වගේ පළතුරු ආහාරයට ගන්නකොට ඒ පළතුරු ගන්නවට වැඩිය ඔයාට අලුත්ම නැවුම් පළතුරු ගන්න පුළුවන් දේශීයව. ඒක දේශීය ආර්ථිකයටත් හොඳයි. ඒ වගේ තියෙන පෝෂක පදාර්ථ ප්‍රමාණයත් වැඩි වෙයි. මේ විදිහට සිලෙක්ට් කරද්දී ඔයාට ගන්න පුළුවන් ඒ කාලයට තියෙන සීසන් එකට තියෙන පළතුරු. එහෙම වුණොත් එහෙම ඔයාට නැවුම්ම පළතුරු ගන්න පුළුවන් වෙයි. අපි ඊළඟ කාරණේ විදිහට බලමු පළතුරු විෂපානය කරන එක. පළතුරු විෂපානය කරන එක ඇත්තරම අපි හිතන්නේ හොඳයි කියලා. ඇත්තරම මේක හොඳයි තමයි. ඒ වුණාට ඔයා ස්වභාවික පළතුරු පානය කරපු අවස්ථාවක් ගැනවා හිතන්න. අපි කොච්චර ඒ වගේ තියෙන පෝෂණය ගැන හිතුවත් වැඩක් වෙන්නේ නැහැ. මොකද අපි ඒක පෙරලා ගන්නවා නම් ඒකේ තියෙන ඩයිටරි ෆයිබර් කියන මේ ශරීරයට අත්‍යවශ්‍ය දේ අපි විසින්ම අහිමි කරගන්නවා. ඒ වගේම ඔයා වෙළඳපොළේ තියෙන පළතුරු යුෂ විදියට හඳුන්වලා තියෙන බොහෝ වෙලාවට අඩංගු වෙලා තියෙන්නේ ඔයාට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි සුගර් ප්‍රමාණයක්, එහෙම නැත්නම් ආර්ටිෆිෂල් ෆ්ලේවර්ස්,
එහෙමත් නැත්නම් ප්‍රිසර්වේටර්ස් තමයි අඩංගු වෙලා තියෙන්නේ. මේකෙන් වෙන්නේ ඔයා ෆ්‍රෙෂ් පළතුරු පානය කරනවා කියලා ඔයා ඔයාවෙම රවට්ට ගන්න එක තමයි. අපි ඊළඟ කාරණේ විදියට බලමු රාත්‍රී කාලයේදී පළතුරු ආහාරයට ගන්න එක. අපි හැමෝම හිතනවා රාත්‍රී කාලයේදී පළතුරු ආහාරයට ගන්න එක හොඳයි කියලා. ඒ වුණාට ඒකේ බලපෑමක් තියෙනවා කියලා ඔයා දන්නවද? පළතුරු කියන්නේ ටිකක් හරි සීනි අඩංගු වෙලා තියෙන ආහාරයක්. ඒ දේ හින්දා සමහර විට ඔයාව මහත් වෙන්න පුළුවන්. ඒ වගේම පළතුරු වල තියෙන මේ ඇසිඩිටි බව හින්දා ඔයාගේ ආහාර ජීර්ණ පද්ධතියේ ආම්ලික භාවය වැඩි වෙලා උදෑසනට ඔයා සෑහෙන අපහසුතාවයකට ලක් වෙන්න අවස්ථාත් තියෙනවා ඇති. සාමාන්‍යයෙන් මේ පළතුරු ආහාරයට ගන්නව නම් හවස 6ටවත් කලින් ආහාරයට ගන්න හැකියි නම් ඒක හොඳයි කියලා තමයි විශ්වාස කරන්නේ. දැන් බලමු පළතුරු ආහාරයට ගන්නව නම් කොයි වෙලාවද සුදුසුම කියලා. ඇත්තරම පළතුරු ආහාරයට ගන්න සුදුසුම වෙලාව ලෙස පරීක්ෂකයෝ පෙන්ලා දෙන්නේ උදෑසනම ගන්න පුළුවන් නම් හොඳයි කියන එක. අන්න එහෙම හුරු වෙන්න පුළුවන් නම් ඔයාට ඒකේ තියෙන පෝෂක පදාර්ථ නිසි ලෙස ලබා ගන්න පුළුවන්. ඒ වගේම පළතුරු ආහාර ගද්දී ඔයාගේ ප්‍රධාන ආහාර වේලකට පෙරහරි පසුහරි පැය දෙකක පරතරයක් තියාගන්න පුළුවන් නම් අන්න ඒකත් ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම ඔයා පළතුරු ආහාරයට ගද්දී පුළුවන් තරම් මේ gediya පිටින්ම ආහාරයට ගන්න පුළුවන් නම් සාමාන්‍යයෙන් අපි සීඩ් එක අයින් කරන්නේ නැති පළතුරු වල ඔයාට ඒකේ තියෙන ගොඩක් පෝෂක පදාර්ථ ඔයාගේ ශරීරයට උරා ගන්න අවස්ථාව සලසා දෙන්න පුළුවන් වෙනවා. මොකද මේ විශේෂයෙන් මේ dietary fiber කියන එක ඔයාගේ ආහාර ජීර්ණයේදී ගොඩක් වැදගත් වෙන දෙයක්. ඒ වගේම ඔයා ආහාර ගන්න පළතුරු දේශීයව සපයගත් ආහාර වෙනව නම් ඒක ඇත්තටම වැදගත්. මොකද ඒක එහෙමනොත් එහෙම විශේෂයෙන්ම කියන්න පුළුවන් ඔයාට නැවුම් පළතුරු ඔයාගේ ආහාරයට එකතු කරගන්න පුළුවන් කියන එක. මේ වගේ තවත් වැදගත් නිවැරදි තොරතුරු ඔයාගේ ළඟටම ගෙන්න ගන්න ඕන නම් මෑන්ස් SL YouTube channel එක subscribe කරලා තියාගන්න. අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.